රයිට් අද මම මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ලංකාවේ තවත් අංක එකේ පුද්ගලික බැංකුවක් වන කමර්ෂල් බැංකුවේ මේ වෙනකොට ලේටස්ට් FD රේට් සම්බන්ධව. ඉතින් නැවතවතාවක් මෙයාලගේ FD රේට් වෙනස් වෙලා තියෙනවා. ඉතින් මම මුලින්ම මතක් කරා නම් මෙයාගේ FD එකක් ඕපන් කරන්න ඕන නම් ඔයා තැන්පත් කළ යුතු අවම තැන්පත් මුදල සම්බන්ධව මාස 1 2 3 හා 6 කියන මාස සඳහා ඔයා FD එකක් ඕපන් කරනවා නම් රුපියල් 25000ක මුදල්කින් තමයි ඔයාලට ඕපන් කරන්න වෙන්නේ. ඒ වගේම මාස 4ක තැන්පතුවක් ඕපන් කරනවා නම් ඔයාලට රුපියල් 105000ක් දාන්න වෙනවා. ඒත් එකම අවුරුද්ද කාලයක් සඳහා FD එකක් ඕපන් කරනවා නම් රුපියල් 10000යි. අවුරුද්දට වඩා වැඩි කාලයක් සඳහා කමර්ෂල් බැංකුවක FD එකක් ඕපන් කරනවා නම් රුපියල් 100000ක් අවම තැන්පතු මුදල විදිහට දාන්න වෙනවා. මෙන්න මෙතනදී තව විශේෂ සඳහනක් තියෙනවා. ඔයා ऑनलाइन FD එකක් ओपन කරනවා නම් මෙන්න මේ කියන කාලවකවානු සඳහා මාස 3 මාස 6 ඒ වගේම අවුරුද්ද කාලයක් සඳහා EFD එකක් ओपन කරනවා නම් ඒත් එක්කම කල් පිරීමේදී පොලිය ගන්න ඔයාට මේ සඳහන් මම දැන් පහලින් පෙන්නන රේට්ස් වලට අමතරව වැඩිපුර රේට් එකක් ලබා ගැනීමේ හැකියාවක් දෙනවා. ඉතින් ඇත්තටම මෙතන සඳහන් කරලා නැහැ කොච්චරක් වැඩිපුර දෙනවද කියන දේ සම්බන්ධව. මම එයාලගේ වෙබ්සයිට් එකේ එයාලගේ ऑनलाइन ලොග් වෙලත් බැලුවා එතනදිත් නැහැ සඳහන් කරලා තියෙනවා. ඔයා දන්න කෙනෙක් ඉන්නව නම් ඔයා ओपन කරපු කෙනෙක් ඉන්නව නම් ඔයාට පුළුවන් මේ මේ සාමාන්‍ය තැන්පතුවට වඩා කීයක් වැඩිපුර ලැබුණද කියලා පහලින් කමෙන්ට් එකක් දාන්න. ඒක අපේ අනෙකුත් මේ වීඩියෝ එක බලන අයට ඉතාමත් ප්‍රයෝජනවත් වෙයි. ඉතින් මේ වෙනකොට මාස 1 තැන්පතුවට 107ක රේට් එකක් ලබා දෙනවා. ඒ වගේම මාස 2 තැන්පතුවට 107.5ක රේට් එකක් ලබා දෙනවා. ඒත් එකම මාස 3 තැන්පතුවට 108යි මාස 4 තැන්පතුවටත් 108ක රේට් එකක්ම තමයි ඉතින් ලබා දෙන්නේ. හින්දා ඕගොල්ලෝ මාස 4ක් කාලයක් සඳහා FD එකක් ඕපන් කරනවා රුපියල් 105ක් දාන්න ඕන. අන්න එතනදී සලකා බලලා वाट पुला मस तुन मस हतर दाने की तीरने मस हई तेपतोड़ा सीट अटक रेटा के अवृद्ध कालेक्सा ओ मंथली इंट्रस्ट गना सीट हताई दशम हतक रेटाक लाद अवृद्ध कालेक्सा कलपरी पुलिय गना सीट अटक रेटाक तम मेन लादेम दंग ओगुलांट बलागन पुलवांग මෙන්න මෙතන මේ එක ගැන පොඩි පැහැදිලි කිරීමක් කරන්න. මේ මාස 24 කියන්නේ අවුරුදු දෙක කාලයක් සඳහා මන්ත්ලි ගන්නවා 108.65යි. අවුරුදු දෙක කාලයක් සඳහා FD එක ඕපන් කළා වාර්ෂිකව පොලිය ගන්න බලාපොරොත්තු වෙන 109ක් ලැබෙනවා. ඒත් එකම අවුරුදු දෙක කාලයක් සඳහා FD එක ඕපන් කළා අවුරුදු දෙකක් අවසන්දී කියන්නේ කල්පිරිදි පොලිය ගන්නවා 109.4ක රේට් එකක් ලබා ගන්න පුළුවන්. දැන් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් කමර්ෂල් බැංක් එකේ මාස 60ක් දක්වා එහෙම නැත්නම් අවුරුදු 5ක් දක්වා මේ වෙනකොට ලේටස්ට් මේ FD රේට් මේ वीडियो अद दवस मतक अद दवस दिदास विसी हतर देखाई विसी हतर वेट अदाल इलाके वेबसाइटे तीन रेट संबंध होता है मम्मी वीडियो के नौकुल धन्यवाद करें। राइट अभी दम बलम कोहमद मे पोलिए गे करे संबंध ओगुलंट पुलवांग ओगोलो डिपॉजिट का बलापुरुत अमौंट का तनिम पोलिए कैलकुलेट करना कच्चरा क्लब मम्म उदाहरण रुपये लक्ष पहाक दाना मस तुनक सदा पिंडना कोहमद पोलिए मुनिम गण मस तुनक सीट अटक रेटा क्लब मतरा मे सीट अटक मित्र वार्षिक सपल पोली अनुपाति नेता मित्र मस तुनक कल सीट अटक लनिवार्यम ए अदाल कल बकनी मस तुनक नवत पोलिए कैलकुलेट तम लभिन्े मेन मे आकार गुणकरण अटंग बेदन सी දැන් මේක නැවතවත මාස 3කට කැල්කියුලේට් කරගන්න ඕන හින්දා මේක බෙදන්න 12න් බෙදලා ගුණ කරන්න 3ෙන් මෙන්න මේ ආපු පොලිය මුදලින් නැවතවතාවක් 105ක විත්හෝල්ඩින් ටැක්ස් එක අඩු වෙනවනේ. ඒක මං කෙටි ක්‍රමයකින් මෙන්න මේ විදිහට ගන්නේ කරනවා. මේක ගුණ කරන්න 0.95න් ඔයා මාස 3ක් කාලයක් සඳහා රුපියල් 105ක් තැන්පත් කළොත් මාස 3ක් අවසන්දී ඔයාට පොලිය විදිහට රුපියල් 9500ක් ලබා ගන්න පුළුවන්. ඒත් එකම අපි අවුරුද්දක කාලයක් සඳහා බලමු රුපියල් 105ක් දැම්මොත් මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ඔයාට කීයක් ලැබෙනවද කියලා. ඔයා මාසිකව ගන්නවා නම් මේ වෙනකොට කමර්ෂල් බැංකේ 107.7ක රේට් එකක් ලබා දෙන්නේ. එහෙනම් මේක ගුණ කරන්න 7.7 බෙදන්න 100. දැන් මේක මාසික බලන්න ඕන හින්දා මේක බෙදන්න 12න් බෙදනවා 12. මේ ආපු පොලි මුදල් නැවතවතාවක් 105ක විත්හෝල්ඩින් ටැක්ස් එක අඩු වෙන ඕනේ. හින්දා මේක ගුණ කරන්න 0.95න්. ඔයා රුපියල් 105ක අවුරුද්දක කාලයක් සඳහා මන්ත්ලි ඉන්ට්‍රස්ට් එක ගන්න දැම්මොත් ඔයාට මාසික රුපියල් 347.91ක් ලබා ගන්න පුළුවන්. ඒත් එකම අපි බලමු අවුරුද්දක කාලයක් සඳහා රුපියල් 105ක් දාලා කල් පිරීමේදී ඔයාට කොච්චරක් පොලිය ලැබෙනවද කියලා. කල් පිරීමේදී ගන්නවා 108යි රේට් එක ගුණ කරන්න 8 බෙදන්න 100. දැන් මේ ආපු පොලිය මුදලෙන් නැවතවතාවක් 105ක විත්හෝල්ඩින් ටැක්ස් එක අඩු වෙන ඕනේ. හින්දා මේක ගුණ කරන්න 0.95න්. ඔයා අවුරුද්දක කාලයක් සඳහා රුපියල් 105ක් කමර්ෂල් බැංකේ දැම්මොත් කල්පිරිදි පොලිය ගන්නවාට පොලිය විදිහට රුපියල් 38000ක් ලබා ගන්න පුළුවන්. ඉතින්
මේ වීඩියෝ එක සම්බන්ධව ඔයාලගේ අදහස් යෝජනා චෝදනා සියල්ලක්ම මට වැදගත් වෙනවා. හින්දා ඔයගලන්ට පුළුවන් කමෙන්ට් එකකින් දාන්න. මම පෙන්නපු විදිහට ඔයගලන්ට පොලිය ගන්නේ කරගන්න තීරණ නැත්නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔයගොල්ලෝ ඩිපොසිට් කරන්න බලාපොරොත්තු වෙන amount එකත් ඒ වගේම time period එක මොකද්ද කියලා මම අනිවාර්යයෙන්ම ඔයගලන්ට reply එකකින් කොච්චරක් පොලිය ලැබෙනවද කියලා mention කරන්නම්. ඉතින් මේ channel එක ඔයගලන්ට ඉදිරියට ප්‍රයෝජනවත් වෙයි වැදගත් වෙයි කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා තියාගන්න. මොකද latest FD rate සම්බන්ධ තොරතුරු මම නිරන්තරයෙන්ම ඔයගලන්ව දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් වෙනද වගේම video එක අවසන් වෙනකම් බැලුවට thank you very much.